ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බෙදුම් නඩු නීතිය සංශෝධනය කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු අවශ්‍යතාවයක් අනුව මේ සංශෝධන කෙටුම්පත් කරලා තිබෙනවා. මේ සඳහා අපි නීති ශාස්ත්‍රයේ විශාල අධ්‍යක්ෂීම් තිබෙන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ ඉතා ගැඹුරින් අධ්‍යයනය කරලා තමයි මෙම කෙටුම්පත අපි ඉදිරිපත් කරන්නේ. එම නන් ලැයිස්තුවත් මම සභාගත කරනවා මේ අවස්ථාවේදී හැන්සාඩ් එකට. මේ සංශෝධනය මගින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ සමහර යල්පැන ගිය නීති ප්‍රතිපාදන නිසා අපේ රටේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයේ විශාල ප්‍රමාදයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම නඩු ප්‍රමාදය ගැන අපි කතා කරනකොට බෙදුම් නඩු සම්බන්ධ ප්‍රමාදය ඉතාමත්ම විශේෂිතයි. හේතුව අනෙකුත් සෑම නඩුවකටම වඩා වැඩි කාලයක් කල්ැදෙන නඩු වර්ගය තමයි මේ බෙදුම් නඩු. ඒකට බලපාන හේතු ගණනාවක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ඉඩම් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය නඩු තීන්දුවක් දුන්නට පස්සේ ඒ නඩු තීන්දුවට බැඳී සිටින්නේ ඒ නඩුවේ පාර්ශ්වකාරය විතරයි. එතකොට බෙදුම් නඩුවක් සම්බන්ධයෙන් නීති ස්ථාවරය ඊට වැඩිය වෙනස්. බෙදුම් නඩු තීන්දුවකින් යම් ඉඩමක් සම්බන්ධව නඩු තීන්දුවක් දුන්නොත් ඒ ඉඩමට ඒ නඩුවට පාර්ශ්වකාරය වෙන කෙනෙක් වුණත් නොවුන කෙනෙක් වුණත් මේ ඒ නඩු තීන්දුවෙන් බැඳී සිටිනවා. ඒ කියන්නේ ලෝකයාම බැඳ තබන නඩු තීන්දුවක්. That is judgment in rem. සාමාන්‍යයෙන් අනිත් නඩුවල තියෙන්නේ judgment in personam. නඩුවේ පාර්ශ්වකරුවන් ඒ තීන්දුවට යටත්. නමුත් බෙදුම් නඩු තීන්දුවක් කියන්නේ judgment in rem. ඒ කියන්නේ ලෝකයාම බැඳ තබනවා. ඒක නිසා අධිකරණයට තීන්දුවක් දෙනකොට 100%ක්ම හිමිකම් පිළිබඳව සොයලා බලලා පරීක්ෂා කරලා තමයි තීන්දුවක් දෙන්න වෙන්නේ. ඒක නිසා ඒ සඳහා තිබෙන ක්‍රියාදාමය ඉතාම දීර්ඝයි. ඉතින් ඒ දීර්ඝතම ක්‍රියාදාමය පහුගිය කාලේ සමහර නඩු තීන්දුවත් එක්ක තවත් දීර්ඝ වෙලා තියෙනවා. තවත් ව්‍යාකූල වෙලා තියෙනවා. එතකොට ඒවා නිවැරදි කරගන්නත් තිබෙන අඩුපාඩුකම් යල්පැන ගිය නීති තත්ත්වයන් වෙනස් කරන්නත් තමයි අපි මේ වෙනකොට අනපනත් 50කට වැඩිය සම්මත කරලා තියෙනවා. මේ පහුගිය මාස 18ට මේ යල්පැන ගියපු අවුරුදු 100 150 පැරණි නීති දිහා සමහරව අපි ඇහැරලා බැලුවේ මේ පහුගිය කාලේ විතරයි. විශේෂයෙන්ම වංචනික ඔප්පු ලියන ඒවා, වංචනික අන්තිම කැමැති පත්‍ර, වංචනික පවර් ඔෆ් ඇටර්නි, මේ සියලු නීති අපි සංශෝධනය කරලා තියෙනවා. එතකොට මේ බෙදුම් නඩු නීතියේ විශේෂයෙන්ම අපි සංශෝධනය කරන කරුණුවා කෙටිය සඳහන් කරන්න කැමැති එක කරුණක් තමයි මේ බෙදුම් නඩු නීතියේ යම් කිසි ඉඩමක් බෙදීමට නියමිත වුණාට පස්සේ නඩුවක් පවරලා ඒ පිළිබඳව දැනුම් දෙන ක්‍රමයක් තියෙනවා. සිතාසියවනවා. එතකොට අඬ බෙර ගහලා ඒ අසල්වැසියන්ට ඒ පිළිබඳව දැනුම් දීමේ ක්‍රමයක් තියෙනවා. ඉතින් අද කාලේ ගත්තම මේ අඬ බෙර ගැසීම කියන එක එක පැත්තකින් ප්‍රායෝගික නැහැ. එහෙම එකක් කරයි කියලා ඒ තොරතුරු හරියට සම්නිවේදනය වෙන්නේ නැහැ. ඉතින් නූතන දියුණු තාක්ෂණය අපි එකට යොදා ගන්න යෝජනා කරලා තියෙනවා. ඒ වෙනුවට දැනුවත් කිරීමේ කාර්ය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බැනර් ප්‍රදර්ශනය කිරීම මගින් එම ඉඩමේ සහ ඒ අවට ප්‍රදේශයේ ඒ ඉඩම සම්බන්ධව හිමිකම් ඇති ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඉදිරිපත් වෙන්න කියලා දැන්වීම් නිකුත් කිරීම සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ කෙටුම්පතට ඉදිරිපත් කළා. ඒ විනිසුරුවරයා විසින් දැනුම් නියමිත කාල අවම කාල මේකේ සඳහන් කරලා තියෙනවා. සති 6 මාස 2 3 එක එක කාර්යයට ඒ කාල සීමාවට අඩු නොවන කාලයක් තමයි අධිකරණයෙන් නියම කරන්නේ. එතකොට ඒවා නිශ්චිතව තියෙනවා. ක්‍රමවේදය තමයි මේකෙන් අපි වෙනස් කරන්නේ දැනුම් දීම සම්බන්ධයෙන්. අනිත් එක තමයි ඕඩර් ප්ලීස් මූලා සෙනසඳා කරු වසන්ත යප බණ්ඩාර. ගරු සභාපතිතුමනි, ඊළඟට මිනින්දෝරුවරයෙක් ගිහිල්ලා උසාවි කොමසාරිස්වරයෙක් විදියට මනින අවස්ථාවේදී ඉඩම ඒ නඩුවට අදාළ පාර්ශ්වකරු ආවද, ඒගොල්ල මොනවද ඉදිරිපත් කරේ කියන එක වාර්තාගත කරනවා. සමහර අවස්ථාවලදී ඒ නඩුවට ඔවුන් පාර්ශ්වකාරයෝ නොවේ, නමුත් ඔවුන්ටත් හිමිකම් තියෙන අයත් මේකට එනවා. එතකොට ඒ අයගේ ප්‍රකාශනයන්, ඒගොල්ල ඉදිරිපත් කරන හිමිකම් පෑන් යනාදිය මිනින්දෝරුවරු සඳහන් කරන්නේ නැහැ. මොකද නීති අවශ්‍යතාවයක් නැති නිසා. ඒක නඩුවේ පාර්ශ්වයක් නොවී සමහරලාට වංචනිකව පවරන නඩුත් තියෙනවා. අවශ්‍ය පාර්ශ්වකාරුවෝ
ඒකට ඇතුළත් නොකර. එතකොට ඒ වගේ අවස්ථාවක පාර්ශ්ව කරුවන් පමණක් නෙවෙයි වෙනත් කුමන හෝ තැනැත්තෙක් ඇවිල්ලා තමන්ගේ අයිතියක් ඉදිරිපත් කරනවා නම් හිමිකම් පෑමක් කරනවා නම් ඊඩම සම්බන්ධ අයිතියක් වෙන්න පුළුවන්. ඊඩමේ කරන ලද වැඩි දියුණු කිරීම පිළිබඳව වගා අයිතිය පිළිබඳව වෙන්න පුළුවන්. ගොඩනැගිලි දි කිරලා ඒගොල්ල වියදම් කරපු මුදල් වෙනුවෙන් තියෙන අයිතියක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම අයිතියක් මිනින්දෝරුවරයාට ඉදිරිපත් කරොත් මූලික වටමනින අවස්ථාවේදී ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරන්න ඕන අහවල් අහවල් තැනැත්තන් ඇවිල්ලා මෙන්න මේ ආකාරයට හිමිකම් පෑමක් ඉදිරිපත් කරා කියලා. එතකොට අධිකරණයේ නඩු විභාගයේදී සම්බන්ධයක් නැතිව ඇවිල්ලා කිව්වත් ඔහු සඳහන් කරන්න ඕන. මොකද අධිකරණයෙන් තමයි තීන්දුව කරන්නේ. සම්බන්ධයක් නැති කෙනෙක් දැනුත් එනවා. ඇවිල්ලා කියනවා මේක අපිටත් අයිතිය තියෙනවා කියලා. බලනකොට අධිකරණය ඉතාමතම කරනවා. ඒ වගේ වෙලාව ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද එහෙම ඇවිල්ලා ඉදිරිපත් කරොත් ඔහුට අවස්ථාවක් තියෙනවා අධිකරණයට කියලා හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. ඕනෑ තරම් නඩුවල එහෙම එනවා. දැනටත් එනවා, සිය ගණන් එනවා. ඒක තමයි ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. ඒක තමයි මම කිව්වේ මේ ප්‍රමාදයට හේතුව මේ නඩුවල තියෙන තීන්දුවල තියෙන බලපෑමේ ස්වභාවය. මම කාට හරි කෙනෙකුට ඉඩම් නඩුවක් පැවරුවොත් එම අධිකරණයේ තීන්දු කරනවා. ඒක මටද අයිති විත්තියටද? හැබැයි ඒකේ අපි දෙන්න විතරයි බැඳෙන්නේ. දැන් බෙදින් නඩුවකදී යම් කිසි තැනැත්තන්ට මේ ඉඩම හිමි කියලා තීන්දුවක් දුන්නොත් ඇත්තටම අයිතියක් තියෙන කෙනෙකුට ඒක දීලා නැතත් ඔහු බැඳෙනවා. හැබැයි ඌට වෙනම ප්‍රතිකර්ම තියෙනවා බෙදුම් පනත යටතේ. ඒක වැරදි විදියට හිතාමතා හිමිකම යටපත් කරලා නම් නඩුව ගෙනහිල්ලා තියෙන්නේ. ඌට ඔහුගේ අහිමි වුණු කොටසේ වන්දිය ලබා ගන්න පුළුවන් ඒ වංචාව කරපු පුජ්‍යලයන්ට විරුද්ධව. ඉතින් ඒ අනුව තමයි මේ සංශෝධන අපි ඉදිරිපත් කරන්නේ. වඩාත් වගකීමෙන් සහ ඉක්මනට නඩු බෙදුම් නඩු විශේෂයෙන්ම දීර්ඝ කාලයක් ගත වෙන නිසා මේක ඉක්මන් කරන්න ඕන. අනිත් එක තමයි බෙදුම් නඩු පනත යටතේ නඩු තීන්දුවක් දුන්නම ඒක ක්‍රියාත්මක විය යුතු කාල සීමාවක් නැහැ. සමහරලාට අවුරුදු 10 ගිහිල්ලා වෙන්න පුළුවන්, 20 ගිහිල්ලා, 30 ගිහිල්ලා සමහරු අධිකරණවලට ඇස්කීසි ක්‍රියාත්මක කරන්න ඉල්ලනවා භුක්තිය ගන්න. එහෙම භුක්ති ගන්න ගියපුවාම සමහරලාට කාලය දීර්ඝ වශයෙන් ගත වෙච්ච නිසා ඒ තැන්වල සමහරු ගෙවල් හදලා පදිංචි වෙලා ළමයින්ගේ ළමයිත් පදිංචි වෙලා කාලයක් තිස්සේ ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා භුක්තිය ගන්න ගියපුවාම සමහරලාට අවසන් වෙන්නේ මිනි මැරුම් වලින්. ආපහු නඩු යනවා. ඉතින් නමුත් සිවිල් නඩු නීතියෙත් මුදල් හිමිකම් පෑම් නඩු නීතියෙත් ඒ වගේම උකස් නඩු නීතියෙත් නඩු තීන්දුවක් ගත්තොත් ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව වසර 10යි කියන එක නිශ්චිතයි. මේ නීතියේ යම් අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා මේකෙත් ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ කාලය වසර 10 දක්වා සීමා කරනවා. මොකද ඒක කාලාවරෝධී නීතියටත් එක්කත් ගැලපෙනවා, සැසඳෙනවා. ඒක උපරිම කාලේ. උපරිම කාලේ නීති අනුව අවුරුද්දක් ඇතුළත ඇස්කීසි ක්‍රියාත්මක කරන්න ඕන සිවිල් නඩු විධාන සංග්‍රහය අනුව. අවුරුද්දෙන් පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න ඉල්ලනවා නම් අධිකරණයට හේතු දක්වන්න ඕනේ ඇයි ප්‍රමාදුනේ කියලා. එතකොට ඒ නීති ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා අධිකරණේ. නමුත් ඔහු යම් කෙනෙක් දීර්ඝ කාලයක් නඩු කියලා අයිතිය ලබා ගත්තට පස්සේ අවුරුද්දක් ඇතුළත භුක්තිය ගත්තේ නැහැ කියලා ඔහුගේ නඩු තීන්දුව අවලංගු කිරීමක් කරනවා නම් ඒක සාධාරණ නැහැ. ඒක නිසා තමයි මේ 10 කාලේ මේක අද ඉන්නේ අවුරුදු 150කටත් වැඩි පැරණි කාලයේ පටන් සිවිල් නඩු විධාන සංග්‍රහයේත් මේක තියෙනවා. ගරු සභාපති අනුකමර මෙතුමා නඩුව අහලා තීන්දුව කල් තියලා තියෙනවා තීන්දුව ප්‍රකාශ කරන්න නැතුව. ඔන්න මං කියන්නේ මේකට සම්බන්ධ නොවුණත් මං කියන්නේ මේ නඩු ප්‍රමාද වීමේදී ඒකත් විශාල බලපෑමක් ඇති කරලා තියෙනකල මට හිතෙන්නේ. ඒක ඇත්ත. මේ ගරු සභාපතිතුමනි සමහර නඩු මහේස්ත්‍රාත් අධිකරණවල නම් එච්චරම නැහැ. නමුත් ඔය දීර්ඝ වශයෙන් ඇදෙන සිවිල් නඩු වගේ ඒවයි සමහරලාට ඉහළ අධිකරණවලත් නඩු අහලා තීන්දුවට දින නියම කරනවා. ඒ දින නියම කරලා සෑහෙන කාලයක් ගත වෙනවා. එක් අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් දුන්නා. ඒ නඩු තීන්දුවේදී මතු කරපු කාරණය තමයි ඒ නඩුව අහලා ඉවර කරලා නඩු තීන්දුව දුන්නේ විනිසුරුතුමා අවුරුදු 2කට පස්සේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයකට එනවා එච්චර කාලයක් ගියාට පස්සේ මේ විනිසුරුතුමාට ඒ සාක්ෂි දීපුව ගැන මතකයක් තියෙන්න බෑ. ඒ හේතුව මතමයි නඩු තීන්දුව අහෝසි කරා. නමුත් ඒක නිරන්තරයෙන් ඒක වෙන්නේ නැහැ. මොකද ඒකට මිනිසුන්ට තවත් වියදම් කරගෙන
අධිකරණවලට අභියාචනා කරගෙන කරන්න බැරි ප්‍රශ්නේ ප්‍රායෝගිකව තියෙනවා. හැබැයි ඒක සාධාරණයි. විනිසුරවරයෙක් නඩුවක් අහලා ඉවරනාට පස්සේ නඩු 100 ගානක් අහන විනිසුරවරු මේ හැම එකක්ම අවුරුදු 2 3 4 ඈත කාලෙට මතක තියාගන්න එක හරි අමාරුයි. ඒ නිසා සාධාරණ කාලයක් තුල දිය යුතුයි. මේ පිළිබඳව දැඩි කතිකාවතක් තියෙනවා. මම පහුගිය සතියේදී මේ ගරු විපක්ෂ නායකතුමාගේ පැත්තෙනුත් මේක මතු කරා. මේ පිළිබඳව යම් ප්‍රමිතියක් යම් නීතියක් සැදීමේ අවශ්‍යතාවය තියෙනවද නැද්ද කියලා මම හිතන්නේ අපි සාකච්ඡා කළ යුතු කාරණයක්. දැන් මූලික අයිතිවාසිකම් නඩුවල තියෙනවා මාස දෙකෙන් නඩු තීන්දුව දෙන්න ඕනේ කියලා. නමුත් අවුරුදු නඩු අහන්නම අවුරුදු 3-4 ගත වෙනවා. ඒක නම් සිද්ධ වෙන්නේ නැත්තේ විවස්ථාදායකයේ ඒ නීතිය හදනකොට ආණ්ඩු ක්‍රම විවස්ථාව හදනකොට ඒ විවස්ථා සම්පාදකයෝ කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ දාස් ගණන් මූලික අයිතිවාසිකම් නඩු ගොඩ ගැහි කියලා. නමුත් දැන් ගොඩ ගැහිලා තියෙනවා. එමනම් ඒකට සුදුසු විකල්පයක් අපි මේ දිනවල සාකච්ඡා කරනවා. මම හිතන්නේ ඒක පාර්ලිමේන්තුවේ කාගෙත් වගකීමක්. මේ සමහර නඩු පොලිස් නිලධාරියෙක් රෝල බැලුවත් මූලික අයිතිවාසිකම් ගැන නඩුත් තියෙනවා. ඒක අහන්නත් ඕන ශ්‍රේෂ්ඨාධිකරණේ. ඉතා බරපතල මූලික අයිතිවාසිකම් නඩු තියෙන උල්ලංඝන වීම නඩු තියෙන ඒක අහන්නත් ඕන ශ්‍රේෂ්ඨාධිකරණේ. එහෙම තමයි මේ නඩු ගොඩ ගැහිලා තියෙන්නේ. ඒක නිසා මේ අධිකරණ බලය පිළිබඳව ඉදිරියේදී අපි කතිකාවතක් ආරම්භ කරනවා. සමහර අධිකරණ බල බලය මහා අධිකරණයට දෙනවද අභියාචන අධිකරණයට දෙනවද කියලා එක කතිකාවතක් තිබෙන්න ඕන කාලේ හරි. අනිත් එක තමයි පෞගිය දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණේ දීපු නඩු තීන්දුවක් නිසාම තමයි මේක වෙන්නේ. හුඟක් අධිකරණවල බෙදුන් නඩු ගොඩ ගැහිලා තියෙනවා ඉදිරියට යන්න බෑ. හේතුව මූලික වැනීම සිදු කර මිනින්දෝරු මහත්මයා ඒ වார்த்தාවක් ඉදිරිපත් කරාට පස්සේ සමහර වෙලාට කොටස් කඩනකොට හෝ නැවත මැනීමක් කිරීම අවශ්‍ය වුණොත් ඒ කොමිසම නිකුත් කළ යුත්තේ ඒ කොමසාරිස්තුමාට ඒ මිනින්දෝරු මහත්තයාට පමණයි කියලා. එතකොට සමහර අවස්ථාවල ඒ මිනින්දෝරු මහත්තයා එක්කෝ මැරිලා එක්කෝ ඒ මිනින්දෝරු මහත්තයා හොයාගන්නේ නැහැ. එහෙම නැත්නම් එතුමාට මේ ශාරීරික වශයෙන් මේ දුර්වලයි ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙම වුණාම දැන් නඩු ගොඩ ගැහිලා තියෙනවා අධිකරණේ. එතකොට ඒ නඩු කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මෙතෙක් තිබුණේ ඒ කොමසාරිස් නැත්නම් වෙන කොමසාරිස් කෙනෙක් ලව්ව මනීම ඉදිරියට කරනවා. නමුත් මේ පනතේ තිබෙන අඩුපාඩුවක් නිසා වෙන්නේ නැති ශ්‍රේෂ්ඨාධිකරණේ එක නඩු තීන්දුවක් දුන්නාම දැන් ලංකාවේම ඒ ජාතිය නඩු ටික හිර වෙලා. ඒ ටික එළියට ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ සංශෝධනයෙන් අපි ඒකත් බලාපොරොත්තු වෙනවා. ඒකම තමයි අනිත් කාරණය. මේ දැන් බෙදුන් නඩුවක පැවති නීතිය අනුව මුල් නඩු තීන්දුව දෙනවා. ප්‍රධාන නඩු තීන්දුව දෙනවා හිමිකම් සම්බන්ධව. හිමිකම් නඩු තීන්දුවෙන් පස්සේ කෙනෙකුට අභියාචනා කරන්න පුළුවන්. ඒ අභියාචනයත් කරොත් ඒකත් ඉවරනාට පස්සේ ඉඩමේ කොටස් කරන්න බෙදුන් නඩු තීන්දුවට අනුව හිමිකම් කොටස් කරන්න ඕන පාටිෂන් ප්ලෑන් එකක් හදන්නට ඕන. එතකොට ඒ පාටිෂන් ප්ලෑන් එක හැදුවපහම ඒක විරෝධතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව විමර්ශනයක් කරන්නත් අධිකරණයට බලය තියෙනවා. ඊට පස්සේ ඒ විමර්ශනයෙන් පස්සේ දෙන තීන්දුව වැරදි නම් කවුරු හරි විශේෂ අවසරයක් අරගෙන තමයි ලීව් ටු ඇපීල් ක්‍රමයට තමයි අධිකරණයට යන්න තිබුණේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දීලා තියෙනවා මෑතකදී ඒකට විරුද්ධව අවසාන අපයලා කාපහු යන්න පුළුවන් කියලා. එතකොට වෙන්නේ මේ බැල් දෙකක් එක නඩුවේ දීර්ඝ ක්‍රියාවලියක්. ඒක සිවිල් මහාධිකරණයට ගිහින් එතනින් ආපෝ ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා. ඉතින් නඩුවක් එහෙම වුණත් අවුරුදු 30-40 කින්වත් ඉවර කරගන්න බෑ. ඉතින් ඒ අධිකරණ දීපු ඒ අර්ථ නිරූපණය අපි නීතියෙන් වෙනස් කරන්න ඕන. නැත්තම් මේ නඩු ඉවර කරන්න බෑ අපිට. ඒ අනුව බෙදුන් නඩුවේ හිමිකම් දෙන මුල් නඩු තීන්දුවට විරුද්ධ අභියාචනයේ යන්න තියෙන අයිතියට කිසි අගතියක් නැහැ. ඒක තියෙනවා. හැබැයි කොටස් කිරීමේදී ඩිවිෂන් ප්ලෑන් එක හැදුවට පස්සේ ඒ සම්බන්ධව අභියාචනයක් යන්න බෑ. හැබැයි අවසර අරගෙන ඒත් යන්න පුළුවන්. කියන්නේ බරපතල වරදක් තියෙනවා නම් විතරයි අධිකරණය එතකොට අවසරයක් දෙන්නේ. ඔව් ඔව් කොමසාරිස් කෙනෙක්මයි. ඒ කොමසාරිස් මේ දැන් මේ හැම අධිකරණයෙම තියෙනවා පැනල් එකක්. ඒ පැනල් එකේ රෙජිස්ටර් කරලා තියෙන්නේ සම්පූර්ණ බලය තිබෙන අධ්‍යක්ෂින් ඇති මිනින්දෝරුවරු විතරයි. එයින් පිටය යන්න බෑ. හැබැයි ඒ අය පිළිබඳවත් යම් කිසි විලාක පරස්පර විරෝධී තත්ත්වයක් තියෙනවා නම් පනති ප්‍රතිපාදන තියෙනවා සර්වේ ජෙනරල් ප්‍රධාන මිනින්දෝරුතුමාට යවලා එතනින්ම අනගන්න. ඒ ක්‍රමවේද තියෙනවා. ඒ අනුව ගරු සභාපතිතුමනි, අපි මේ බෙදුම් නඩු පනතට අත්‍යවශ්‍ය කාලීනව අත්‍යවශ්‍ය සංශෝධන ටික තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට දෙවනි පනත
මුදල් ආර්ථික ස්ථයි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන විශේෂ විධිදාන පනතක් ගරු සියඹලා පිට ඇමැතුමා පිළිබඳ විස්තර ඉදිරිපත් කරාවි. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තාවකාලිකව මේ පරාටේ නීතිය අත්හිටවන්න මේ අවුරුද්දේ අවසානය දක්වා. ගරු සභාපතිතුමනි, මේක ඉතිහාසයක් තියෙනවා. මේක 1990 ගේනකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශාල වශයෙන් විරෝධතාවයක් පෑවා. අපි ලොකු උත්සාහයක් දරුවා මේක වළක්වන්න. මොකද සාමාන්‍යයෙන් උකස්කරයක් තියලා සිරකුමක් ලෙස මුදලක් ණයට ගත්තට පස්සේ උකස්පනත යටතේ නඩු දාලා ඒ මුදල් අය කරගන්න පුළුවන්. එතකොට ඒ මුදල් අය කරගන්න බැරි නම් ඒ උකසට යටත් දේපල ප්‍රසිද්ධ වෙන්දේසිය විකුණන්න අධිකරණයේ නියෝගයක් දෙනවා. එතකොට ඒ ආකාරයට මුදල් අය කරගැනීමේ ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් ගරු සභාවේ සද්දෙත් එක්ක අමාරුයි මේ. ගරු සභාව අවධානය යොමු කරන්න ගරු අමාත්‍යතුමාගේ කතාවට. ගරු සභාපතිතුමනි, එතකොට මේ පරාටි ක්‍රමය අපි එදා එපැයි කියලා කිව්වේ මේක අයුතු විදියට බලපාන්න ඉඩ තියෙන නිසා. මේක රෝමලන්දේශයේ නීතිය තියෙන ක්‍රමයක්. දැන් මෙතන වෙනස, අධිකරණයක් විසින් ගත යුතු තීන්දුව බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලයට පවරා දීමක්. ඔවුන් විනිසුරුවරුන්ගේ රාජකාරී කරනවා. එතකොට මේ බලය දීලා තිබුණා 1940 ගණන් වල ආරම්භ කරපු 38 කොහෙද ලංකා බැංකුවට. ඒ වගේම මහජන බැංකුවට. අනිත් එක උකස ආයෝජන බැංකුවට. මේ තුනම රාජ්‍ය බැංකු. මේ බැංකු තුනට මේ බලය දීලා තිබුණට එහෙම අපිට ගැටලු මතුනේ නැහැ. මොකද ඒගොල්ලන් සාධාරණ ලෙස හුඟක් උත්සාහ කරලා ගනුදෙනු කරුව නැගිටවන්න උත්සාහ කරලා ඔවුන්ට තව ණය පහසුකම් දීලා බැරිම අවස්ථාවකදී විතරයි ඒ වගේ තත්වයකට ගියේ. ඒක නිසා ඒ කාලේ කවුරුවත් ලොකු චෝදනාවක් කරනවා අපි දැකලා නැහැ ඒ රාජ්‍ය බැංකු තුනට. නමුත් මේ ආර්ථිකය විවෘත වුණාට පස්සේ විශාල වශයෙන් අලුත් බැංකු රාශියක් අපේ මූල්‍ය ක්‍රමයට ඇතුල් වුණා. ඒ ඇතුල් වුණ අවස්ථාවේදී තමයි 90 මේ අර රාජ්‍ය බැංකුවලට දීපු බලයම ඒගොල්ලන්ටත් ඕන කිව්වා. ඒ අනුව අධිකරණයට නොගොස් සුරකුමක් නැත්තං උකස්කරයක් මත ණය ලබා ගත්තොත් බැංකුවේම අධ්‍යක්ෂක මණ්ඩලය රැස් වෙලා තීන්දුවක් ගන්නවා යෝජනාවක් සම්මත කරන්න මේ දේපල මේ ණය ටික අවල් දවසට කලින් ගෙව්වේ නැත්තං අපි දේපල වෙන්දේසිය විකුණනවා. එතකොට අධිකරණයේ කටයුත්ත තමයි ඒගොල්ල බාරගත්තේ. එතකොට ඊළඟට ඒ දිනයට කලින් ගෙවීම පැහැරියොත් ඊළඟට රිසොලියුෂන් එකක් යෝජනාවක් සම්මත කරනවා අවල් දවසේ අපි විකුණනවා. එතකොට ඒ පාර්ශ්ව කාර්යයට ඒ පිළිබඳව ඉල්ලීමක් කරන්න පුළුවන්. නමුත් මේ ගැටලුව මතුවෙන්න පහුගිය කාලේ හේතු දෙකක් තියෙනවා. එකක් ඇත්ත වශයෙන්ම මේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය කියන්නේ ව්‍යවසායකයෝ. කුඩා කර්මාන්තකරුවෝ, මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්තකරුවෝ. එතකොට මේ කට්ටියට මේ අපි දන්නවා 2019 ඉඳලා අපේ ආර්ථිකයේ ලොකු ප්‍රපාතයකට ගියා. එක පැත්තකින් පාස් පිරිදැකෙන් පටන් ගත්තා, ඊළඟට කෝවිඩ් එක ආවා, දේශපාලන අස්ථාවරත්වයක් ගොඩ නැගුණා. එතකොට ලෝකෙටම තිබුණු වෙළඳ රටාව වෙනස් වුණා. එතකොට අපේ ව්‍යවසායකයාට, අපේ කර්මාන්තකරුවාට, අපේ ගොවියට මේ සාමාන්‍ය ආකාරයට ලබාගත්ත ණය ගෙවා ගන්න බැරි වුණා. ඒක හැමෝටම මූණ දෙන්න සිද්ධ වෙච්ච ප්‍රශ්නයක්. එතකොට දැන් ඒ නිසා අපි විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා විදියට වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමත් මමත් මීට අවුරුදු දෙකමාරකට තුනකට ඉතර කලින් මට ඒක වැඩි කරන්න මේ සභාපතිතුමා තව විනාඩි 5ක් අපේ රාජ්‍ය මෙතුමාගේ මම ගන්නම්. එතකොට ඒකදී අපි ඉදිරිපත් කරා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට. අපි කරුණු ඉදිරිපත් කරපුවම අමාත්‍ය මණ්ඩලය එකඟ වුණා වසර දෙකකට මේක මේ අත්හිටවන්න. ඒ අනුව මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය කටයුතු කරා. නමුත් ඒ අවුරුදු දෙක ගත වුණාට පස්සෙත් බොහෝ දෙනෙකුට තාමත් ප්‍රශ්නයක් තියෙනවා මේ මුදල් ක්‍රමානුකූලව නියමිත කාලයේදී ගෙවා ගැනීම අපහසුයි. ඒ අනුව තමයි මේ අවතාවේදී මුදල් අමාත්‍යංශයෙන් මේ යෝජනාව අපිට ලබා දුන්නේ කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා මේක දෙසැම්බර් 31 දක්වා අත්හිටවන්න තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. එතකොට මේ ගරු සභාපතිතුමනි, මේක උත්තරේ නෙවෙයි.
අපි පිළිගන්නවා මේක උත්තරේ නෙවෙයි ඇත්තටම මේක පැලැස්තරයක්. මොකද දෙසැම්බර් 31න් පස්සේ මේ ඔක්කොගේම ආර්ථිකය එකපාරට ගොඩ එන්නේ නැහැ. අනිත් එක තමයි මේක දෙවංකුව කරුණු දෙකක්. එකක් ආර්ථිකයේ තිබුණු පසුබෑම. දෙවෙනි කාරණේ තමයි මේක මේ අයුතු ලෙස භාවිතා කිරීම. සමහර ඔක්කොම බැංකු නෙවෙයි ගරු සභාපතිතුමනේ සමහර බැංකු. තවත් ඒවයි සමහර බැංකුත් නෙවෙයි සමහර බැංකවල නිලධාරීන්. සමහර අවස්ථාවලදී තමන්ගේ ගනුදෙනුකරුවන්ට වැටෙනවා බලාගෙන ඉන්නවා අත දෙන්න පුළුවන්කම තිබුණට අත දෙන්නේ නැහැ. එක්කෝ නැත්තම් වෙනත් ක්‍රමයක් පටලවලා ඔවුන්ව වට්ටනවා. එහෙම කරලා වටිනා දේපල ඔවුන් පවර ගන්නවා බැංකුවට. මේක ලොකු අඩුපාඩුවක් තියෙනවා සභාපතිතුමනේ. හේතුව මිලියන 1000ක දේපල වුණත් ඒ වෙලාවේ වෙන්දේශීයදී ගණුම්කාරයෙක් නැත්තම් විකිණීමේ සහතිකේ ලියාගන්නේ රුපියල් 1000යි වටිනාකම. ඒතර බැංකුව රුපියල් 1000කට තමයි ඒකට මුද්දර ගාස්තු ගෙවන්නෙත් නැහැ. බැංකුව රුපියල් 1000කට ඒක ලියා ගන්නවා. ඒතර ඒක ලියාගෙන අපි හිතමු මිලියන 100ක් වටින දේපල කියලා. සමහරලාට සතියෙන් දෙකෙන් මිලියන 50ට කාට හරි විකුණනවා. ඒ විකුණන්නේ තමන්ගේ කෙනෙකුට. ඊළඟ සතිය දෙක යනකොට මේ මිලියන 50 එක මිලියන 100ට තව කෙනෙකුට විකුණනවා. ඒ අතරමැද ලාභ ගන්න ක්‍රමයක් තියෙනවා. මම මේ කියන්නේ මේ බැංකුව ඔක්කොම කරනවයි කියලා නෙවෙයි. එහෙම අවස්ථාවල් මම පින හිටපු නඩුහබ ගණනාවක මම මේ මට තියෙන අත්දැකීම කියන්නේ. ඒ සේවාදායකව ඇවිල්ලා ඉදිරිපත් කරපු කරුණු මේ. එතකොට මේක අවභාවිතය. මේ නීතිය අවභාවිතය වළක්වන්න ඕන. ඒ සඳහා ගරු සභාපතිතුමනි මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ කාටත් වගකීමක් තියෙනවා මේ පිළිබඳව දීර්ඝව අධ්‍යයනයක් කරන්න. මේ වගේ අවස්ථාවකදී බැංකුවට තනිකරම හිතුවක්කාර ලෙස තනි තීරණයක් ගන්න නොදී ගනුදෙනුකාරයාට අවස්ථාවක් ලබා දෙන්න ඕන තමන්ගේ කරුණු ඉදිරිපත් කරන්න. ඒ කරුණු ඉදිරිපත් කිරීම සඳහා යම් මැදිහත් වීමක් ඕන. දැන් සමහර කර්මාන්තවල අපි දකිනවා ඔම්බුඩ්ස්මන් කියලා ඉන්නවා. The financial ombudsman, insurance ombudsman. ඒ වගේ යම් කිසි බල අධිකාරියක් තියෙන්න ඕන මේ ගනුදෙනුකරුවෝ හිතාමතා නෙවෙයිනේ මේ හුඟක් ඒවා 99%ක්ම හිතාමතා නෙවෙයි මේවා. නමුත් බැංකු කියන්නේ මේවා මේ intentional default කියලා. කවුද මේක සභාපතිතුමා තීන්දුව කරුවේ? එහෙම තීන්දුව කරන්න කෙනෙක් නැහැ. intentional නෙවෙයි මේ 90%කටත් වැඩිය මේක වෙන්නේ. ඒගොල්ලන්ට ආර්ථිකයේත් එක්ක තියෙන ප්‍රශ්නෙත් එක්ක ගෙවා ගන්න බෑ. අනිත් එක බැංකු තේරුම් ගත්තේ නැති ප්‍රශ්නයක් තියෙනවා මේ සභාපතිතුමනි. බැංකු කල්පනා කරන්නේ නැහැ මේ කර්මාන්තකාරයෝ හිටියොත් මේ ව්‍යවසායකයෝ හිටියොත් විතරයි බැංකුවට සල්ලි එන්නේ. නැත්නම් කවුද බැංකුවල ගිහිල්ලා සල්ලි ඩිපොසිට් කරන්නේ? මේ සාමාන්‍යයෙන් සුළු ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් මේ රජයේ සේවකයෙක් ගිහිලා තැන්පත් කරන සල්ලි වලින් බැංකුවක් දුවන්න පුළුවන්ද? බැංකුවක් දුවන්න ව්‍යවසායකයෝ ඕන. එතකොට මේ වගේ ව්‍යවසායකයෝ ටික එකපාරට කඩාවැටුවට පස්සේ බැංකුකාරින් දන්නේත් නැතුව බැංකුත් කඩාවැටෙනවා. බැංකුව රැකෙන්න ඕන නම් බැංකුවේ ආර්ථිකය තබා ගන්න ඕන නම් හැම බැංකුවකම වගකීම තියෙන ව්‍යවසායකයෝ ටික ආරක්ෂා කරන්න ඕන. ව්‍යවසායකයෝ ශක්තිමත් කරන්න ඕන. ව්‍යවසායකගේ ආර්ථිකය ශක්තිමත් වෙන තරමට තමයි හැම බැංකුවකම ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක මේ ඒකපාක්ෂිකව බලලා අර මේ අර රත්තරන් කිකිලිගේ මේ බිත්තරේ එක සැරේ ගන්න ගිහිල්ලා කිකිලි මැරුවා වගේ වැඩක් මේ වෙන්නේ. එක සැරේ ඔක්කොම මෙයාගේ දේපල ටික අත්පත් කරගෙන ඒ මිනිහගේ ව්‍යාපාරය කඩාවැටෙනවා. ඒ කඩාවැටලා ටික දවසක් යනකොට බැංකු ක්‍රමයට මුදල් එන්නේ නැහැ. ඉතින් මං හිතනවා බැංකු මීට වැඩිය මේක පිළිබඳව කල්මනාකාරී වෙන්න ඕන. ඒ නිසා මේක මේ ඒකපාක්ෂික නෙවෙයි දෙපැත්තම හිතලා මේ පිළිබඳව යම් කිසි අතරමැදි ක්‍රියාදාමයක් යාන්ත්‍රණයක් ඕන. අත්ත වශයෙන්ම ගනුදෙනු කරුවෙකුට සාධාරණ හේතුවක් මත નિયમિત දිනයට ණය මුදල් ටික ගෙවා ගන්න බැරි වුණොත් ඒ මිනිස්සයා රීස්ට්‍රක්චර් කරලා නැවතත් ආපහු පණ ගන්නලා ඒ මිනිස්සට ව්‍යාපාරය කරගෙන යෑම සඳහා අතහිත දීලා අන්තිමම අමාරු වෙලාවට ආවොත් නැත්නම් වංචනිකව කරොත් මේක කවුරුත් එපයි කියන්නේ නැහැ සභාවෙතුමනි. වංචනික පුජ්‍යලෙක්ගේ දේපල විකුණන්නට කවුරුත් දොස් කියන්නේ නැහැ. එහෙම අපිට කියන්න බෑනේ. නමුත් මේ සාමාන්‍ය අනිත් පැත්තෙන් බලන්න ඕනේ එක ව්‍යවසායකෙක් කඩා වැටුනම සමහර වෙලාවට කී දෙනෙක්ද ඔවුන්ගේ සේවකයෝ. අපි දන්නවා පහුගිය කොවිඩ් කාලේ මම දන්න ව්‍යවසායකයෝ ඉන්නවා. පහුගිය කොවිඩ් කාලේ ව්‍යාපාර නැහැ. ආදායම් නැහැ. තමන්ගේ දේපල විකුණලා පඩි ගෙව්වා මිනිස්සුන්ට. මිනිස්සු 200 300 400 සේවකයෝ ඉන්න ව්‍යවසායකයෝ තමන්ගේ දේපල විකුණ පහුගිය කාලේ පඩි ගෙව්වා. අපි ඒක අගය කරන්න ඕන. දැන් මේක බැංකුවට සොච්චා මුදලක් තමයි. නමුත් අර ඒ සේවයෙන්
ජීවත්වෙන මනුස්සයා රුපියල් 50000 වෙන්න පුළුවන් 60000 වෙන්න පුළුවන් ඒ දරු පවුලක් නඩත්තු වෙන්නේ ඒ සුච්චමෙන් තමයි ඉතින් ඒ මිනිස්සු ටිකත් මේක ව්‍යවසායකේ කඩා වැටුනොත් ඒ ව්‍යවසායකත්වයේ යටතේ ජීවත්වෙන පවුල් කීසියක් කඩා වැටෙනවද එතකොට ඒ පවුල් 100ට ඒ නඩත්තුවට කවුද වග කියන්නේ ඒක නිසා මේ සඳහා අතරමැදි යාන්ත්‍රණයක් ඕන විතරක් නෙවෙයි අපිට වැරදිච්ච තැනකුත් තියෙනවා මේ සභාපතිතුමනි මේ බලතල ඔක්කොම අපි දීලා තියෙනවා මේ පාලනය කරන්න මහ බැංකුවට මේක කරන්න පුළුවන්ද මේක ලෝකේ කාටවත් කරන්න බෑ එතන මේ පාර්ලිමේන්තුව තමයි ඇත්තටම මේ වගකීම බාර ගන්න ඕන දැන් මහ බැංකුවට කොහොමද මේක කරන්නේ පහුගිය අවුරුදු 20-30 ප්‍රධාන විශාල වශයෙන් මුදල් එකතු කරපු මූල්‍ය සමාගම් කීයක් නම් කඩන් වැටුණාද දැන් පහුගිය කාලේ ඔබතුමා දන්නවා මම මේ නඩුවලත් වෙන හිටියා කළුතර බිලියන 6යි එක පවුලක් එකතු කරගෙන රට පැන්නා. තා කුරුණෑගල එකක් ළඟදී කඩා වැටුණා බිලියන 22යි. කොහේ තියෙන සල්ලිද කියලාත් වෙලාකට හිතෙනවා. කාලය අවසන්යි. තා විනාඩි 5ක් ගන්නවා සභාපතිතුමනි. මේක වැදගත් නිසා. එතකොට තා අනුරාධපුරයේ පැත්තේ තව එකක් වාර්තා වුණා බිලියන 5යි. එතකොට මේ මිනිස්සුගේ සල්ලි අපි කනගාටු වෙනවා ජනතාවත් ඇයිද දන්නේ මේකට යන්නේ. ඉතින් ජනතාව බලන්නේ බැංකු පොලියට වැඩිය දශමයක් හරි දෙනවා නම් එතෙන්ට ගිහිල්ලා වැඩිපුර ආදායමක් ගන්න තමයි යන්නේ. එතකොට මේ මයික්‍රෝ ෆිනෑන්ස් කියලා අලුත් සිස්ටම් එකක් හදාගෙන සුද්‍ර මූල්‍ය කියලා විශාල වශයෙන් අද සමාජයට විශාල පහරක් එල්ල වෙලා තියෙනවා මම දැක්කා මාධ්‍යයේ මේ වැඩි ජනතාව අපේ ආදිවාසී ජනතාවගේ පවුල් වලටත් මේක බලපාලා ඒගොල්ලත් ණයකාරය වෙලා ඒගොල්ලන්ට තොළු උස්ස ගන්න බෑ මේක සමාජයේ වනසන ව්‍යසනයක් වසංගතයක් බවට පත් වෙලා තියෙනවා ඉතින් මේක අපි මුදල් අමාත්‍ය මේ මහ බැංකුවට පවරලා ඒගොල්ල කරනකම් හිටියට මේක කෙරෙන්නේ නැහැ ඒගොල්ලන්ට කරන්නත් බෑ ප්‍රායෝගිකව. එහෙම යාන්ත්‍රණයකුත් නැහැ. ඒ නිසා මේකට වෙනමම යාන්ත්‍රණයක් තියෙන්න ඕන. දැඩි නීති රාමුවක් යටතේ මේ සුද්‍ර මූල්‍ය ආයතන පිළිබඳව හොඳ පාලනයක් කරන්න හැම එකකටම අවසර දීමේ යාන්ත්‍රණයක් තියෙන්න ඕන. ඒගොල්ලන්ගේ ක්‍රමවේදය, ඒගොල්ලන්ගේ සුදුසුකම, ඒගොල්ලන්ට ආයෝජනය කරන්න තිබෙන මුදල් ප්‍රමාණය, ඒකේ තියෙන ෆීසිබිලිටි එක එහෙම ව්‍යාපාරයක් ආරම්භ කරපුවාම ඒක පවතින්න පුළුවන් එකක්ද? ඒ මොනවාක්වත් නැතුව කම්පැනික් රෙජිස්ටර් කරනවා අපි සුද්‍ර මූල්‍ය කියනවා. ඉතින් ඒක නිසා අද මිලියන මං හිතන්නේ මිලියන ජනගහණයෙන් 4න් 1කට වැඩිය. අද දැඩි ලෙස පීඩාවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ පීඩාවෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අපි ඉදිරියේදී සකස් කළ යුතුයි. ඒ අනුව අපි අද දිනේදී මේ පනත් කෙටුම්පත හරහා බලාපොරොත්තු වෙනවා ව්‍යවසායක ප්‍රජාවට මධ්‍යම සහ සුළු කර්මාන්තකරුවෝ ඒ වගේම කෘෂි ශාස්ත්‍රයේ ව්‍යවසායකයින් ඔබෝම අපේ රට ගොඩ ගැනීම සඳහා තිබෙන එකම ක්‍රියාමාර්ගය තමයි අපේ කෘෂි කර්මාන්තය සහ කර්මාන්ත දියුණු කරන එක. අද අපේ කෘෂි කර්මාන්තය හැකිලිලා තියෙනවා. කර්මාන්ත ශාස්ත්‍රය හැකිලිලා තියෙනවා 108යි 132යි දක්වා. අපිට මේ සේවා ආර්ථිකයේ 80%ක තියාගෙන මේ ගමන දුර ගමනක් යන්න බෑ. එහෙනම් අපේ ආර්ථිකය ගොඩ ගන්න අපි කෘෂි කර්මාන්තයත් කර්මාන්තංශයක් දියුණු කරන්න ඕන. ඒ සඳහා ව්‍යවසායකයන් කර්මාන්තකරුවන් කෘෂි ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න ඕන. ඉතින් සඳහා සමාජයේ සෑම කෙනෙකුගේම දායකත්වය ලබා දෙන්න ඕන. ඉතින් අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් 31 දක්වා මේ පරාටේ ක්‍රමය මගින් ව්‍යවසායකින්ගේ දේපල අත්පත් කරගෙන විකුණන එක නතරකරනද ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මීට ගැළපෙන නීති ක්‍රමයක් අපි හඳුන්වලා දෙන්න. මොකද අව්‍යාජ ලෙස ගනුදෙනු කරන පුජ්‍යලයන්ට තමන්ගේ ව්‍යාපාර අඩපණ වුණ අවස්ථාවකදී ඒගොල්ල නගා සිටීමේ වැඩපිළිවෙලක් එක තමයි මේක නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි. Thank you. Honorable Sajid.